අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක මුස්ලිම් ජාතික ගුරුවරයෙකු පාසලට ඇතුළු වන අවස්ථාවේදී පරීක්ෂා කිරීමට ඉඩ නොදීම නිසා පාසලේ දරුවන්ගේ දෙමව්පියන් අද පෙරවරුවේ පාසල ඉදිරිපිටදී විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. මෙම විරෝධතාවය හේතුවෙන් පාසල ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් ඇති වූ අතර පසුව අම්බලන්තොට පොලිසිය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පැමිණ අදාළ ගුරුවරයා හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කරන බවට දැන්වීමෙන් පසු දෙමව්පියන් එම ස්ථානයෙන් පිටත්වීමට කටයුතු කරනු ලැබුවා. ඔයාලට ගැලපෙන්නේ නැහැ කියලා තමයි දෙමව්පියෝ හේතුම දෙනා මේක තුරාගේ. මෙතන ජාතිවාදී අරගලයක් හට ගන්න කලින් මෙතනින් මේක පටන් ගන්න කියලා මේක දුරුදුක යනවා. ඒ නිසා මේ අපි කාරුණිකව ඉල්ලන්නේ මේ විද්වත් එහෙම නැත්නම් දැනුම තියෙන මැතිවරු දරුවන් හරි කවුරු හරි ඉන්න කෙනෙකුට මේ ප්‍රශ්නේ මෙතනින් සරලව විසඳන්න පුළුවන්ක මේ දුරුදුක කියොත් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කරුණාකරලා අපේ එකම ඉල්ලීම මේ ඉස්කෝලේ ඉක්කොලෙන් ඉවත් කරගන්න. ළමයි ඉක්කොලේ වන්න ඕන කරුණාකරලා මේ ළමයි ඉවත් කරගන්න කියලා අපි මේ ජනාධිපතිතුමාතුළු මේ රටේ ඉන්න නායකයෝගේ මේ වකිවුට්ටෙන් අපි ඉල්ලා හිටිය දෙච්චරයි. සිංහල මිනිස්සුන්ගේ විතරක් චෙක් කරන්නේ මුස්ලිම් සර් අත්තට උස්සගෙන ෆෝන් එක උඩට මෙහෙම තියාගෙන මොකද එයයි චෙක් කරන්නේ දෙන්නේ නැතුව යන්නේ. ඒක අපිට ගැටලුවක්. එච්චරයි මං කියන්නේ. ඒක අපිට අනිවාර්ය කරලා කෙරෙන්න ඕන. තුමියල ඇප්පියාගෙන ඉඳලා මෙතන ප්‍රශ්නයක් ඇති වුණොත් කවුද මේ ප්‍රශ්නෙට වක් කියන්නේ? කරුණාකරලා ඇහුම් ගන්න දීලා මේකට කරුණාකරලා මේක ප්‍රශ්නේ හරලව විසඳන්න පුළුවන්. නියපොත්තෙන් ගඩන්න තියෙන එක ජාතිවාදී අරගලයක් දක්වා ගෙනියන්න එපා. ඒ නිසා මේ සර්ට ඒ සර්ගේ ආරක්ෂාවක් තියන්න මේ දෙමව්පියන්ට පැහැදිලිව දරුවෝ ඉස්කෝලේ වන්න ඇහක් මට්ටම තියන්න එහෙම තියලා මේ ප්‍රශ්නේ කාරුණිකව විසඳන්න කියලා අපි බලවතුන්ගෙන් ඉල්ලා හිටනවා. ඔයාලා යන්න පස්සේ කියන්න අයියේ ඉස්කෝලේ මෙයා එනවා හුනයිස් කියලා මුස්ලිම් ගුරුවරයෙක්. එයා ඇවිල්ලා මේ දෙමාපියන් චෙක් කරන්න දෙන්න. චෙක් කරන්න නැතුව එයා යනවා එයාගේ පාඩුවේ. ඊට පස්සේ ගෑනු උන්ට අනම්මනම් කියලා යනවා. නයිස් කියලා සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් මුස්ලිම්. අපේ ළමයි ඔය ඉස්කෝලේ ඇතුළේ තියන අපිට බයයි. ඒකින්ද තමයි ළමයි අපි ඉල්ලන්නේ ගෙදරේ.